Ma tarde sí. Voy a dejarme strong que le. Mangharima satri agena. Manghima levinda. Eva de pain hati. Manda. Matana ettaram beruve. Man kavdari darve kedu thadane. Oya pena. Puluwan na oya wage wenna kiyala. Ettamai. කවද්ද ඉතින් ඉදරෝ හදන්නේ? හදන්නේ ඉතින් බඳින්න එපායි. කවද්ද බඳින්නේ? බඳින්නේ තේ කෙනෙක් හම්බ වෙන්න එපායි. හම්බ වෙන ඔක්කොම නිකන් පතෝල වගේ. ඒ කියන්නේ? ඇයි පතෝල කියන්නේ? ඔයාට උව තේරෙන්නේ නැහැ. ඔයා ඔයද මොකද කරන්න හදන්නේ මන් දන්නවා ඔයා අහන්න යන දේ මං ආදරේ කරේ නෑ මං ආදරය කරන කෙනෙක් ඉන්නවා. එයා ළඟදිම මාව බලන් එනවා. එයාවම මට ගොඩක් වැඩ තියෙනවා වින්දියා. මට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. මට කියලා දෙන්න ගොඩාක් දේවල් මට ප්‍රේමේ නැතිනම් කිසි ප්‍රයෝජනයක් නැත. ප්‍රේමේ බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය. ප්‍රේමේ ඊර්ෂ්‍යාවන්නේ නැත. ප්‍රේමේ පාරට්ටු කරගන්නේ නැත. උඩඟුවන්නේද නැත. අශෝභන ලෙස හැසිරෙන්නේ නැත. කෝපවන්නේ නැත. නපුර ගණන් ගන්නේ නැත. උත්තරදේවි මම පොඩ්ඩක් ඇතුළට එනවා. උත්තරදේවිට සිංහල කියවන්න පුළුවන්කම තියෙන එකේ මේකත් කියවන්න. බයෝග්‍රාෆි එකක් වුණත් ලස්සනයි. රජීවගේ. රජීව කැමති තැන් හයිලයිට් කරලා තියෙනවා.
ඔහුගේ මුළු මහත් ජීවිතයම සෑම විෂයකදීම ආදර්ශයක් විය. ඌ අසීමාන්තික ලෙස අධ්‍යාත්මිකව අවංක ප්‍රතිපත්තීන් මත නොසැලී සිටි, අනාගතය දෙස බැලූ, අනාගත මිනිසා දෙස බැලූ, මනුෂ්‍යත්වයේ අනාගතය දෙස බැලූ, සියල්ලටම ඉහලින් මනුෂ්‍යයා හා සදාචාරාත්මක වටිනාකම් ඇගයූ මිනිසෙක් විය. සියල්ලටම වඩා ඔහු ආත්මාර්ථ විරහිතව අනුන් වෙනුවෙන් තමා සතු දේ අත්හැරීමේ හා ආත්ම පරිත්‍යාගයේ ප්‍රතිමූර්තියක් විය. මේ උතුම් මිනිසාගේ චරිත ප්‍රදානය ඉලි දකින අවස්ථාවේදී මෙහි සටහන් කළ යුතු තවත් කරුණු කිහිපයක්ද වේ. චේගේ මරණයත් සමග ඇමරිකාවේ එක්සත් ජනපද පාලකයින් ප්‍රමුඛ ධනවාදී කඳවුරේ සැලසුම් කිහිපයක් ආකාරයෙන් මේ දියත් කෙරෙන බව මෙහිලා සැලකිල්ලට ගත යුතුයි. සුඛී ප්‍රධානතම ඉසරතයක් වූ චේගුවේරා මරා දැමුවද කොයිද මෙහි? මොකද මෙහි කරන්නේ? දෙයනේ මොකද මේ මූණටලා තියෙන්නේ? ආයෙත් බොන්න පටන් ගත්තද? පිස්සුද? මොකද්ද අය මේක තේරුම? සති දෙකක් තිස්සේ ෆෝන් එක ඕෆ්. කෝල් එකක්වත් නැහැ. හරි හරි. මම මේ පොඩි වැඩ වගේකට ඉර වෙලා හිටියා. ආව්. කවුද අර? මොන? අර ගෑනු කෙනා. ආ. ඒ මේ ගෙදර අය. රජීවගේ වයිෆ්. මම ඔයාට කිව්වේ. ඉතින් යාවි හොඳට ඉන්නේ. ඔයා මොකටද යාගේ රෙදි හොදන්නේ? මේ පිස්සු කියවන්න නැතු ඉන්න. ඒ හේදුවේ අම්මගේ රෙදි. ඇයි මෙහෙම කරන්නේ? ඔයාට මාව එපාද? අයියෝ. පිස්සු කියවනවනේ අප්පා. මං අද කොහොමත් එළියට යනවා. මං ඔයාට කෝල් කරන්න හිටියේ. බොරු කියන්න එපා. එක කෝල් එකක් දෙන්න බැරද? මේ ගෙදර ටෙලිෆෝන් එකක්වත් නැද්ද? ඔයා මොකටද මෙහෙ ආවේ? ඔයා බලන්න. මට එපා වෙලා අප්ප දෙන්නේ.
අංවාට පැහැදිලිවම කිව්වා මෙතන තියෙන தත්ත්වය. මේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න හොඳටම ඇති. තව ප්‍රශ්න හදන්න එපා. එතකොට මගේ ප්‍රශ්නේ. අයියෝ මට මෙහෙම කරන්නේ. අයියෝ මොකද්ද අප්පා මේ? මේ නිකන් බොරුවට දඟලන්න එපා හරිද? කවුද බොරුවට දඟලන්නේ? මම පොඩ්ඩක් ඉන්න. මං ඇඳුමක් දාගෙන එනකම්. පොතක් ඉල්ලහෙවත් යනවා. ඊට පස්සේ ඉන්නේ. ඊට පස්සේ. අපි ගන්නද? ඒක. ඒක. අය පොඩි අදහසක්. මොකද? මේ අර අලුතින් හදන ගෙදර ගැ. ඒක පොඩ්ඩක් තොරතුරු මදිද කියලා හිතුවා. මොකද ඒ ආටිකල් එක ලියනකොට රජී සර් හොයාගෙන තිබ්බේ නගර සභාවෙන් සහතික කරගත්ත ප්ලෑන් එක විතරයි. නමුත් ඇත්තටම හදන ගෙදර මේක නෙමෙයි. වියදමත් ඒ වගේ හතර ගුණයක්. කම්සි කොහොමද දන්නේ? මං මේ සයිට් එකේ දවස් දෙක තුනක් වැඩ කරා. කම්කරුවෙක් විදියට. බදාමන්න වැඩි. තොරතුරු ටිකක් හොයාගන්න. තමුසි ඕනේ නැති මගුල්නේ කරන්නේ. අහුණා නම් මේ ඔක්කොම හබක්. නෑ එහෙම වෙන්නේ නෑ. මේ තියෙන ඇත්ත විදිහට. මේ ඔරිජිනල්. ඔව්. ඒ ෆොටෝකෝපි මැෂින් එකක් තිබ්බේ නෑ. තමුසි. ඔව්. ලොකු හොරගම්මක බිලක් හොරකම් කරා. ප්ලෑන් එකේ නැති පොළොයට තට්ටුවකුත් හදනවා. මම එක වීඩියෝ කරා. ආටිකල් එකත් එක්ක ඕකත් මේල් කරමු. එපා. එතකොට හිතයි මේ ආටිකල් රජී ලිව්ව නෙමෙයි කියලා. මේ අලුත් තොරතුරුනේ. එතකොට මේව වැඩක් නැද්ද? නෑ මේ ටික තියාගන්නවා. අදිස්සවත් ඔය ලියපුවා බොරුයි කියලා කිව්වොත් වෙන මේල් එකකින් මේල් කරමු. අනවශ්‍ය අවධානම් ගන්න එපා මල්ලි. අවධානම් නොගන්නේ බයකට නෙමෙයි. තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. අපේ හුඟක් සමාජ ව්‍යාපාර අවසාන වෙන්න කලින් මොකෙක් හරි ගොබ්බෙක් මැදින් පැනලා කොඩිය උස්සලා වැඩේ කෙලෙව්වා. අපිට එහෙම වෙන්න බෑ. ඒකයි. තේරුණාද? තවයි. තමුසේ හිතන විදිය හොඳයි. උත්සාහ කරන විදියත් හොඳයි. අන්දන නෙමෙයි කියන්නේ. අපි එහෙම උන්ට කැමති. තමුසේ යනවාද? මන් තව ටිකක් මෙහෙම ඉඳලා ඉන්නවා.